ලංකා එංගලන්ත පළවෙනි ටෙස්ට් තරගයේ අවසානයේක වර්තමාන ක්‍රිකට් පිටියේ ඉන්න ප්‍රවීණතම පන්දිය වන්නා විදියට හඳුන්වන්න පුළුවන් රංගන හේරත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙනවා. රංගනගේ සමුගැනීම ගැන ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් අදහස් දක්වලා තිබුණා. අපි දන්නවා රංගන අය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට කරලා තියෙන සේවය. විශේෂයෙන්ම මට නායකත්වයට පත් වූ දිනේෂ්ට ගොඩක් උදව් කළ ක්‍රීඩකයෙක් රංගන හේරත්. ඔහු සමුගැනීම රටට වගේම මටත් විශාල පාඩුවක්. අපි හැමෝටම වෙනවා දවසක් මේ ක්‍රීඩාවෙන් යන්න. මම ඔහුට සුබ පතනවා. දක්ෂතා අතින් තාමත් ගොඩක් හොඳ තැනක ඉන්න රංගන සමුගන්න බලපෑම් කරපු ප්‍රධානම කරුණ ඔහුගේ ශරීර යෝග්‍යතාවයේ අඩුයි කියලා රංගනටම හිතුණ එක කියලා තමයි චන්දි කියන්නේ. රංගන අය තව වසර පහක් ක්‍රීඩා කරනවා නම් මම ඒකට කැමතියි. මම ඔහුත් එක්ක සාකච්ඡා කළා. ඔහු වැඩියෙන් හිතන්නේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාවයේ අඩු මට්ටමක තියෙනවා කියලයි. ඒ නිසා තමයි ඔහු යන්නේ. අඩුම ගානේ ඔහු තව වසර දෙක තුනක් ක්‍රීඩා කරනවා නම් මම කැමතියි. රංගන පළවෙනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරද්දී යන්තම් වයස අවුරුදු 10ක් වුණු චන්දිමාල් යටතේ රංගනට අවසාන ටෙස්ට් තරගයේ සෙල්ලම් කරන්න ලැබෙන එක හරි අපූර්ව සිද්ධියක් වගේම චන්දිමාල්ට ඒක ලොකු ගෞරවයක්. රංගනගේ සමුගැනීම බලන්න අපේ ප්‍රේක්ෂකයෝ ඉනවා නම් ඒක රංගනට කරන ලොකු ගෞරවයක් වෙයි. එක්දින් තරගාවලියේ අවසාන තරගයේ නම් අපිට ලොකු ප්‍රේක්ෂක ප්‍රමාණයක් දැකින්න ලැබුණේ නැහැ. වෙනදට සාපේක්ෂව මේ ගැනත් චන්දි කතා කරලා තිබුණා. ඇත්තම ක්‍රීඩාලෝලින් පිරී ඉන්නවා නම් අපිට සතුටින් ක්‍රීඩා කරන්න පුළුවන්. අපි දන්නවා කණ්ඩායම හොඳ සහ නරක කියන අවස්ථා දෙකේදීම ප්‍රේක්ෂකයෝ තමයි අපිව දිරිගන්නන්නේ. අද නිවාඩු දවසක් නොවන නිසා වෙන්නේ නැති ප්‍රේක්ෂකයෝ අඩු උනේ. මට කියන්න තියෙන මේ වෙලාවේ ප්‍රේක්ෂකයන් සහ මාධ්‍ය අපට පුළුවන් උදව්වක් දෙන්න. ඒ උදව්ව ලැබුණොත් අපිට මීට වඩා ඉදිරියට යන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. කණ්ඩායමට ශක්තියක් දෙන්න වගේම රංගනට ගෞරවය දක්වන්න ගාලු ටෙස්ට් තරගයේ නරඹන්න එන්න කියලා අපිත් ඔයාලට ආරාධනය කරනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.